අයිබවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමුවන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. චීනයේ සිට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයකට ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයින් නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණයකට හදිසි අවස්ථාවක් ලෙස සලකා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න විපක්ෂ නායක රජින් ඉල්ලයි. වත්මන් රජයේ ප්‍රතිපත්තියක් ලෙස රටේ කිසිදු සම්පතක් විදේශිකින්ට විකුණන්නේ නැහැ. අගමැතිගෙන් සහතිකයක්. චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණෙන සියලු සිසුන් දියතලාව හමුදා කඳවුර වෙත යොමු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ නව කොරෝනා වෛරසය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ චීනයේ සිට පැමිණෙන සංචාරකයන් ඇතුළු සියලු දෙනා ඔවුන් මෙරට රැඳී සිටින ස්ථාන නිරන්තරයෙන් පරීක්ෂාවකටද ලක් කිරීමට කටයුතු යොදා ඇති බවයි. හඳුනාගත් රෝගීන් වෙනමම වාට්ටුවක ඔවුන් වෙනමම අනික් රෝගීන් සමග මිශ්‍ර නොවන ආකාරයට රඳවා තබා ප්‍රතිකාර ලබා දීමටත් මේ ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට අවශ්‍ය සියලුම ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය උපාංග අපි ලබා දී තිබෙනවා. ජාතික ක්‍රියාකාරී කමිටුව දිනපතා රැස්වීමෙන් මේ තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. වුහාන් ප්‍රාන්තයේ සිට එන සියලුම ශිෂ්‍යයන් දියතලාව හමුදා කඳවුරේ තියෙන වෙන්වුන් වූ කාමරවලට එය යොමු කරනවා. චීනයේ සිට පැමිණෙන සංචාරකයන් සහ ලංකාවේ පදිංචි වී සිටි නැත්නම් වර්ක් පර්මිට් තියෙන චීන ජාතිකයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ම තමන් ජීවත්වන ස්ථානයේ සිට වෛද්‍ය පරීක්ෂාවට ලක් කරමින් නිරන්තරයෙන්ම සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවකට ලක් කරමින් උන්ව ඉන්න තැන්වල උන්ට අවශ්‍ය කටයුතු කරගෙන යන්න අවස්ථාව ලබා දීම. ඊට අමතරව ඇමතුමේ දැන් කොළඹ නගරයේ අද වෙනකොට චීන ජාතිකයන් 9100කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා. එම තත්ත්වයේ තුල මෙම චීන ජාතිකයන් සියම් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කරලා තියෙනවද? ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවද? සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ අයගේ සිටින තැන්වලට ගිහිල්ලා ඔවුන්ව නිරන්තරයෙන් පරීක්ෂාවට සහ පහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තරයෙන් ඔවුන් සමග ගණදෙනු කරමින් සාකච්ඡා කරමින් වෛද්‍ය පරීක්ෂාවට ලක් කරමින් කටයුතු කරනවා. නේපාලේ වැනි රටවල් වලට චීන ජාතිකයන් ඇතුළු වෙනකොට ඩීපෝට් කරන හේතුවක් නැතුව නැවත මව් රටට හරවලා යවනවා. දැන් අපිත් ඒ වගේ තත්ත්වයක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද? ඔබතුමා මුලින් කියපු කාරණය ගැන සත්‍යසත්‍තාවය මම තවම විමසලා තහවුරු කරලා අපට තීරණය කරන්න පුළුවන් කොයි ප්‍රාන්තයෙන් එන කෙනාටද වීසා දෙන්නේ නැත්තේ, උන්ගේ මේ අයට වීසා දෙනවද? ඒ කාරණය ස්වයංක්‍රීයවම වීසා ලැබෙන ක්‍රමය නවත්වන ලෙස අතිගරු ජනාධිපතිතුමා මට දැනුම් දුන්න උපදෙස් දෙන්න කියලා ආගම නිමගන පාලකතුමාට. රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැන් ඇමතිතුමිය කිව්ව වෙන වෙන කාමර තිබිය යුතුයි කියන. එතකොට මෙවැනි තත්ත්වයක් අපේ රටේ තිබෙනවද? අර සැක කරුණු ලබන රෝගීන් රඳවා තබා ගැනීම සඳහා තමයි අර රෝහල් ටික අදාළ වෙන්නේ. ඇත්ත වශයෙන්ම රෝගියෙක් මේ ධනාත්මක වුණොත් එතකොට අපිට IDH උණ රෝහලේ තමයි ඒ රෝගියව රඳවගන්නේ. සැක කටයුතු රෝගියෙක් පවත්වා ගැනීම සඳහා අපගේ තෘතීක සත්කාර ඔය කියන රෝහල් වල අවශ්‍ය පහසුකම් තියෙනවා. කොරෝනා වෛරස් අවදානම හදිසි තත්වයක්සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ කොරෝනා වෛරස් අවදානම ගැන හදිසි තත්වයක්සේ සලකා කටයුතු කළ යුතු බවයි. මේ පිළිබඳව මීට පෙර තමන් පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළ බවද විපක්ෂ නායකවරයා සිය මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දෙනවා. අදාළ වෛරසයේ ශරීරගත වී ඇති රෝගියෙකු මේ වන විට මෙරටින් හඳුනාගෙන තිබීමත් සමගම රට තුල අවධානමක් පවතින බවයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ. මේ මොහොතේ සමස්ත ශ්‍රී ලංකාවම ආරක්ෂා කිරීම උදෙසා දේශපාලන මතිමතාන්තර ඉවත දමා වහම සක්‍රියව මැදිහත්වීම ආණ්ඩුව ඇතුළු සියලු පාර්ශ්වවලට පැවරී තිබෙන වගකීමක් බවද විපක්ෂ නායකවරයා සිහිපත් කරනවා.
විසිහතරපැයි ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කර ශ්‍රී ලංකාව සෞඛ්‍ය ආරක්ෂිත දේශයක් කළ යුතු බවත් චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මූල්‍යමය රෙගුලාසි මත කටයුතු කර රජ්‍ය මැදිහත්වී වහම ශ්‍රී ලංකාවට ගෙන්විය යුතු බවත් එමෙන්ම ඔවුන් මනා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතු බවත් මෙරට සිටින චීන ජාතිකින්ගේ සෞඛ්‍යමය සුරක්ෂිතතාවය පිළිබඳව වහම සොයා බැලීමට රජය කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් රෝගී තත්ත්වය ඉන් ආරක්ෂා වන ආකාරය යනාදී සියලු ක්‍රමවේද හරහා ජනතාව දැනුවත් කළ යුතු බවත් හදිසි අවස්ථාවක් සලකා කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් කොරෝනා වෛරසය අඳුරන් තිනවා මේ පරිසරයට දැන් මම හුස්ම ගන්නවා නම් මට මේ වෛරසය තියෙනවා නම් ඒ ප්‍රදේශය තුල ඉන්න මාගේ ලෙවල් එකේ ඉන්නකොට ඒ හුස්ම ගත්තාම මේක බෝ වෙනවා එතකොට මෙවැනි රෝග ලෝකේ තිබුණේ නැහැ මේක බිය වෙලා ප්‍රදේශයෙන් පලා ගිහිල්ලා විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි එහෙමනම් ආණ්ඩුව හැටියට ඇත්ත අඳුනා ගන්න වෙනවා දැන් සෞඛ්‍ය අමාත්‍යතුමිය මම දැක ප්‍රකාශ කරනවා MRI එකේ ලේ සාම්පල් පරීක්ෂා කරනවා කියලා. නමුත් ඇත්ත තත්ත්වය මෙවැනි high risk රෝග සඳහා MRI එකේ ලේ සාම්පල් පරීක්ෂා කරන්න පහසුකම් නැහැ. එතකොට සෞඛ්‍ය අමාත්‍යතුමිය හරියට දැනුවත් කරන්න ඕන. ප්‍රධානම කාරණේ තමයි රජයේ හැටියට high risk lab එකක් ඉතාමත් ඉක්මනට ඕන. ගුවන්තොටුපළට අවශ්‍ය තවම් පහසුකම් ලබා දීලා නැහැ. හරියට කළාලං කරන්න තිබුණේ අර ළමයි 50 දෙනාගේ සාම්පල් ටික අරගෙන ඒ ළමයි ගෙදර යවුවට කමක් නැහැ. අපි සතුටු වෙනවා රජයක් හැටියට තීන්දුවක් අරගෙන තියෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙනීමට කටයුතු කිරීම පිළිබඳව. නමුත් අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඉල්ලීමක් කරනවා මේ අයට නොමිලේ මේ රටට ගෙනෙන්න අවශ්‍ය පහසුකම් ටික සලසන්න. 50% ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. මේය අත්‍යවශ්‍ය කාරණාව. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලාංකිකයන් ගෙන ඒම ඒ කටයුත්තත් වගකීමෙන් කරන්න. එක පාටම ගෙනල්ලා මේ ලංකාවේ ඇතුළට දාන එක නෙමෙයි. ඒ අයව යම් ආරක්ෂිත අංශය මාර්ගයෙන් ඒ අයව තමන් මේ ලංකාවට ආවට පස්සේ යම් කඳවුරක හරි පවත්වලා ඒ අයව දින කීපයක් තියාගෙන ඒ අයගේ රෝගී තත්ත්වය පරීක්ෂා කරලා ඒ අයව නිදහස් කරන්න. මෙය ලංකාව තුල ස්ප්‍රෙඩ් වෙන එක නතර කරගන්න දැඩි තීන්දුව ගන්න ඕනි. ජාති ආගම් ભેද පසෙකලා රට තුල පැතිරියාමේ අවදානමක් පවතින කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට සියලුම දෙනාගේ සහය ලබා දෙන ලෙස කොළඹ අගරදගුරු මල්කම් රජිත් කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටිනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව අවධාරණය කර සිටියා. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ද එක්ව සිටියා. චීනය විතරක් නෙවෙයි අද රටවල් ගණනාවක් කරා ශීඝ්‍රයෙන් පැතිරී ගිහිල්ලා ඒ රටවල්වල ජනතාව ඒවට ගොදුරු වෙලා ඒ ශ්‍රී ලාංකිකයනොත් සෑහෙන ප්‍රමාණයක් භීතියට පත් වෙලා ඉන්න ශීඝ්‍ර පැතිරීමක් සිදුවනවා. ඒ නිසා මේ පිළිබඳව අපේ රටේ ජනතාවට විශේෂයෙන් කල්පනා කළ යුතු කාරණා රාශියක් තියෙනවා. දරුවන් නිරාහාරව පාසල් ලැබීමේ ප්‍රශ්නේ බරපතලයි අද ලංකාවේ. ලස්සනට අම්ම කෙනෙක්දී කෑම ටික නැත්නම් හීල් බත් ටික හරි හදලා ලස්සනට දෙනවලු අරුවන්ට කන්න. අද මේ தත්වය වෙනස් වෙලා નિરાහාරව සමහර වෙලට ගිහිල්ලා මගදී ආපන ශාලාවකින් කඩේකින් කොහෙත්ම නොගැලපෙන දෙයක් සමහර වෙලට ඒ දරුවන් ආහාරයට ගන්න. ඉතින් මේවා රෝගකාරක හේතු. තවදුරටත් මේ පැතිරී අනේක වළක්වා ගැනීමට හැම උත්සාහයක්ම ගත යුතුව තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා රජයට මේ පිළිබඳව දැනටමත් විවිධ පියවර ගනිමින් සිටින බව පේනවා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ප්‍රමාණයට වඩා බය වෙන්න යන්න එපයි කියලා. ඉතින් අපිට තියෙන්නේ බුද්ධිමත්ව මේක පාලනය කර ගැනීමට සෑම දිනාගේම දායකත්වය ලබා දීම. ජාති ආගම් ભેද ඒවා මොනවාක්වත් බලන්නේ නැතුව මේ වෙලාවේ රටේ සියලු දෙනාගේම උන්නතිය වෙනුවෙන් Tamanට කරන්න පුළුවන් ඕනෑම දෙයක් තියනවා නම් ඒ හැමදේම කරන්න ඉදිරිපත් වෙන්න. මේ ලෙඩ රෝගයේ ඉක්මනට බෝ වෙන්න පුළුවන් තැනක් තමයි පාසල. ඒ නිසා පාසල තුල ළමයි පරිස්සම් කරන්නට කටයුතු කරන්න. කතෝලික සභාව වශයෙන් අපිට යම් ආකාරයක මේ தත්ත්වය පාලනය කරගන්නට බැහැයි කියලා එහෙම හැඟීමක් එන්න ගත්තොත් අපිට සමහර විට අපේ කතෝලික පාසල් වසා දැමීමට සිදු වෙන්න ඉඩ තියෙනවා අනාගතයේ. රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බාර ඒ අය ගන්න
ගන්න තීරණේ අනුව තමයි ඒක හුඟක් දුරට බලපාන්නේ. ප්‍රසිද්ධ ස්ථානවල බොහෝ සෙනග ඉන්න තැන්වල විශේෂ වැඩසටහන් තියෙනවා නම් අපි ටික කාලයකට ඒක නතර කළොත් වඩා හොඳයි. ආගමික නායකයන් වශයෙන් අපි ඉල්ලීමක් කරනවා සියලුම අතිපූජනීය වන්දනීය භික්ෂුන් වහන්සේලාට සහ අනිකුත් ආගමික නායකයන්ට තමන්ගේ ආගමික වතාවත් සහ පිළිවෙත් සංවිධානය කරලා මේ ව්‍යසනයෙන් අපේ රට බේරගන්න කියලා යාඥා කරන්න. මෙරටින් විදේශගත වන සහ විදේශ රටවල සිට පැමිණෙන මගීන් සඳහා පමණක් ගුවන්තොටුපළ පර්යන්තය විවෘත කර ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසනවා. මෙම ගුවන්තොටුපළ ඇතුලේ සාමාන්‍ය ගුවන් යානාවලින් එන ජනතාව සඳහා ඔවුන්ව පරීක්ෂා කිරීමේ එක වැඩපිළිවෙලක් තියෙනවා. ඒකම චීනයේ සිට පැමිණෙන ගුවන් යානාවල පැමිණෙන මගීන් පරීක්ෂා කිරීම සඳහා වෙනම ක්‍රමවේදයක් අනුගමනය කරනවා. මේ දෙකේම සිද්ධවන්නේ ඒ එන මගීන්ගේ ආරක්ෂාවටත් එසේම අප රටේ සිටින ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් කිරීමයි. මේ අනුව අප ගුවන්තොටුපළ සහ ගුවන් සභාව විසින් ස්කෑන යන්ත්‍රයන් පරයාන්ත දෙකේම යොදවලා තියෙනවා. මේ පරයාන්ත මගින් ඒ දෙකේම ඉඳ අප විශේෂ බලනවා මොනවා ගුවන් මගියෙක් මෙම ආසාදනයට ලක්ව තියෙනවද, එහෙම නැත්නම් ඔවුන්ට උණ තියෙනවද, ඔවුන්ට එම්.එස්.ආව එවැනි දෙයක් තියෙනවද කියලා ඒ සොයා ගැනීමට පුළුවන්. විශේෂයෙන් උණ තියෙනවා නම් ඒක හොයා ගැනීමට පුළුවන්. ඉන් පසුව මොකක් හරි ප්‍රශ්නයක් ඔවුන්ට තියෙනවා නම් ඔවුන්ට කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ සම්බන්ධව එම නිලධාරීන්ට වෛද්‍ය නිලධාරීන්ට දන්වන්න කියලා ඒ අනුව අවශ්‍ය නම් ඒ කටයුතු කරනවා. එහෙම නැත්නම් එම ස්කෑනර් අන්ත මාර්ගයෙන් හොයාගත්තොත් මොනවා හරි ඔවුන්ට උණ තියෙනවා කියලා ඔවුන්ව වෙනම තවදුරටත් ඔවුන්ව සම්බන්ධව පරීක්ෂා කළ බැලීමට අප ඔවුන්ව IDHRO වෙත යොමු කරනවා. ඊළඟට අපේ තව කටයුතු ක්‍රියාමාර්ග ගන්නාලද ක්‍රියාමාර්ගයක් තමයි අද දින සිට මෙම ගුවන් පරයාත දෙකටම පැමිණීමේ විසෙන් පිටවීමේ පරයාත දෙකටම එම ගුවන් මගින් ඇරුණ විට ඔවුන්ව බලන්න එන කවුරු හරි ඉන්නවොන ඔවුන්ව අපේ මේ පරයාන්තය ඇතුළට ගැනීමෙන් වැළකී සිටීමට අද සිට තීරණය කරා. අදුදැසන 6 සිට ඒ අනුව අද දින සිට නැවත අපට මේ දන්වනතුරු ලෝක වෛද්‍ය සංවිධානයේ එසේම අනුකු සංවිධානයන්ගෙන් මේ ආසනය සම්බන්ධව ප්‍රශ්නයක් නොමැති බව දන්වනතුරු අප මේ ක්‍රියාවලිය කිරීමට කටයුතු කරනවා. මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට සංචාරක කර්මාන්තයේ කඩාවැටීමක් සිදුව ඇති බව සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය පවසනවා. ඒ හික්කඩුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කොරෝනා ගැන දැනට සංචාරකයන් ඇත්තටම මේ විශේෂයෙන් ඒගොල්ලෝ බයයි, රටේ කිසිම ආරක්ෂාවක් නැහැ කියලා. ඒ ගැන ඒගොල්ලෝ කියනවා මොකක් හරි ක්‍රමවේදයක් එයාපෝර්ට් එකේ තියනවාද කියලා. ඒ ගැන තම සංචාරකයන් දැනුවත් නැහැ. සංචාරක තත්ත්වය නම් මේ හොඳ නැහැ. දැනට ඒගොල්ලගේ පැමිණීම අඩුයි. චීන ජාතීන්ගේ පැමිණීම සීමා කරොත් විදේශ අනිත් රටවලින් පැමිණෙන කට්ටියගේ වැඩිවීමක් දකින්න පුළුවන්. මොකද ඒගොල්ලෝ බයයි චීන ජාතීන් මෙහෙට පැමිණීමෙන් මේ රෝගය වැළඳෙයි කියලා. ඇත්තටම දැන් මේ ගොඩනැගීගෙන පවතින සංචාරක ව්‍යාපාරේ නැවතත් කඩාවැටීමක් තමයි පේන්න තියෙන්නේ. අපිට තාම ඒක ගැන දැනිලා නැහැ. බෝම්බෙන් පස්සේ අපිට බැංකුව පහසුකම් දුන්නා. දැන් ඒ පහසුකම් මේ මාර්තු මාසෙන් අවසන් වෙනවා. ඒක අපිට ලබන අවුරුද්ද දක්වා දික් කළා නොදුන්නොත් ව්‍යාපාර පවත්වාගෙන යන්න බැරි වෙයි. දැන් අද වෙනකොට සංචාරකයන් ලංකාවට එම ටිකාත්කෙන් බලගතියක් තියෙනවා. අනිත් පැත්තෙන් ඒගොල්ලෝගේ පැමිණීම අපි පාලනය නොකරොත් මේක රට පුරා ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ හින්දා අපේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා වැඩ කරන්න ඕනේ. ඒක අනිත් පැත්ත තමයි අපේ සංචාරක ව්‍යාපාරයේ අවාසනාව සිදීම තමයි අපි අර යථා තත්ත්වයට පත් වෙමින් තිබුණු සංචාරක ව්‍යාපාරයේ මේ හේතුන සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා මේ බැංකු වලින් ණය ගනිපු අය ව්‍යාපාර අලුතෙන් පටන් ගත්තු අය සම්පූර්ණයෙන්ම ව්‍යාපාරිකත්වයේ සම්පූර්ණ විශ්වාස භංගත්වයට පත් වෙනවා මේ අවාසනාවන්ත සිදුවීම තුළ. ප්‍රතිපත්තියක් වශයෙන් වත්මන් රජය රටේ කිසිදු සම්පතක් විදේශයට විකිණීමට සූදානම් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා රේගුව විසින් සංවිධානය කර තිබූ ජාත්‍යන්තර රේගු දින උත්සවය පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද පසුගිය යුගයේ අපිට මේ සම්පත් ඇති කරා. මේ සම්පත් ඇති කරපු සම්පත් විකුණාගෙන අන්න පසුගිය කාලේ රජයන් ක්‍රියාත්මක වුණා. මේ රටේ ජනතාවටයි ජනතාවට වෙනුවෙන් ජනතාවගේ මුදල් ගෙවලා දේවල් පිටරටයන්ට විකිණීම උන්ට ඉතාම පහසු දෙයක් බවට පත් වෙලා තිබුණා. අපි රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් අපේ රටේ සීල් කිසි සම්පතක් පිටරටයන්ට විකුණන්න අපි සූදානම් නැහැ කියන එක පැහැදිලිව කියනවා. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසු ඇගේ මුලල සහ එම පාසල දස වර්ෂයට පතවීම නිමිති කරගෙන උත්සවයක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා අතින් සිසු දරු දෙරියන් සඳහා තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය කළ අතර අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිළිණ මෙහිදී පිළිගන්වනු ලැබුවා.
දැන් අපිට තියෙන පාර්ලිමේන්තුව අපේ පාර්ලිමේන්තුවක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ ඉහළ කථානායකතුමා ඉඳලා සියලු දෙනාම වැඩි හරියක් ඉන්නේ විපක්ෂ. සමහර පණත් අපි ගේන්න නැතුව ඉන්නවා. මොකද මේ පණත ගෙනාවොත් සමහර විට ඒකට විරුද්ධ වුණොත් ඒක අපිට පරාජයක් වන නිසා. අපි බලාපොරොත්තු මේ තත්ත්වය විනාශ වෙයි කියලා, විනාශ කරලා රටට අවශ්‍ය විදියට අපේ ප්‍රතිපත්තිය එක අපි බොහොම පැහැදිලිව පසුගිය ආණ්ඩුවට වඩා වෙනස් වැඩපිළිවෙලක් දියත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. නමුත් නව ආයෝජන ගැනීමට අපිට දිය හැකි හැම සහයෝගයක්ම අපි දෙනවා. අපි ඒවා කරන්නේ මේ රටේ අනාගතය බාරගන්න ඉන්න රටේ ජනතාව වෙන දරුවන් අදයි. පසුගිය රජයේ විසින් නිසි ක්‍රමවේදයන්ට අනුකූලව ලබා දුන් රැකියා දේශපාලන ගොදුරු බවට පත්කර නොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා ඉල්ලා සිටිනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ සිරිකුත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණය කළමනාකරණය කරගන්න, ගම්මට්ටමේ කළමනාකරණය කරගන්න සෑම ග්‍රාම සේවක වසම් දෙකකට එක්කෙනෙක් වෙන ආකාරයකට අපි ව්‍යාපෘති සහකාර නමින් තනතුරු ලබා දෙන්න ඕනේ. ඒවා කාර්යක්ෂමවේ කටයුතු ඉටු කරන්න. ඉතින් ඒ කැබිනට් පත්‍රිකාව අනුමත වීමත් සමගම ඒ ක්‍රියාදාමය ආරම්භ වෙනවා. ඒ රැකියා අවස්ථාවන් 7500 ලබා දෙන්න අවශ්‍ය අනුමැති අරගෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ලකුණු 61කට වැඩිය ලකුණු ලබපු ඒ ආයුධුම් පත්‍ර ලාභීන්ට රැකියා අවස්ථාව ලබලා දෙනවා. විවිධ කාරණා මේ ගැන කතා කරනවා, මේවා දේශපාලන පත්වීම් ආදි වශයෙන් කියනවා. නමුත් මම පැහැදිලිව කියන්න කැමතියි මේකක්වත් දේශපාලන පත්වීමක් නෙවෙයි. විධිමත්ව නිත්‍යානුකූලව ඒ ක්‍රියාදාමය ගියා. ඒ වගේම එතන මැතිවරණ ආපු නිසා මැතිවරණ කොමසාරිස්ගේ රාජකාරී පැවරීම නතර කරන්න ඊට පස්සේ එතුමාම කිව්වා දැන් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. ඒ අයව දේශපාලන ගොදුරක් කරගන්න එපා. ජනාධිපති අපේක්ෂකත්වය ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා හට පක්ෂ නායකත්වයේද අනිවාර්යෙන්ම ලබාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති අපේක්ෂක වුණේ සියලු දෙනාගේම කැමැත්තෙන්. ජනාධිපති අපේක්ෂකයා වෙච්ච පුද්ගලයාට පක්ෂ නායකත්වයට එහෙම පිටිබඳව ගැටලුවක් නැහැ. ඒක දගන්නවා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට පක්ෂ නායකත්වයේ සහ අගමැතිය අපේක්ෂකත්වය දෙකම හම්බ වෙනවා කියන එකද? නැහැ, ඉතින් හොඳම දේ වෙයි නේද? පක්ෂ බහුතරයේ තීරණය කරොත් ඒක හොඳම දේ. අපේ පාක්ෂිකයන්ගේ 90%ක් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂ නායකත්වයට. මගේ යෝජනාව එතුමා පක්ෂ නායකත්වයේ ඉන්න ගමන්ම එතුමාට පක්ෂයේ බාර දීන පක්ෂ යාන්ත්‍රණය එතුමාට බාර දීන රනිල් වික්‍රමසිංහ වර්තමාන නායකතුමා එතුමාට අවශ්‍ය උපදෙස් දෙන්න එතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක හැටියටත් ඉන්නවා. සිරිගොතේ පැවැත්වෙන මාධ්‍යම වලදී නම් කියන්නේ පක්ෂය තුල ප්රජාතන්ත්‍රවාදය තියනවා කියලා. දැන් ඔබතුමා මේ සඳහන් කරනවා 90%ක් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා. මේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය අනිවාර්යයෙන්ම අපි ඇති කරලා තියෙනවානේ. ඒක හින්දානේ අපි සජිත් ප්‍රේමදාස මහත්තයව ජනාධිපති අපේක්ෂක කරගත්තේ. තිරිගොතේ මොනවා කිව්වත් අපි අපිට ඕනේ දේ අපි කරගන්නවා අන්තිම මොහොතේ. හැබැයි මේ පාර අපිට කියන්න තියෙන කටනඟ තියාගෙන දීලා නම් හැම එකම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පිටින් අරින්න ලෑස්ති වෙන්න එපා කියලා. නායකයා හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයා පත්විය යුතුයි, පත් වෙනවා. රටේ ආර්ථික වර්ධන වේගය මෙම වසර තුලදී 4% දක්වා වර්ධනය කර ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රටකට ආයෝජන වැඩි කර ගැනීම තුළ තමයි ආර්ථික වර්ධනය ස්ථාපිත කරන්න පුළුවන් වෙන්නේ. ඒ ආර්ථික වර්ධනය ස්ථාපිත කිරීම සඳහා වන ක්‍රියාදාමයේදී ඔබ දන්නවා ගිය අවුරුද්දේ දක්වා තිබුණේ 1.6% ආර්ථික වර්ධන වේගයක් ලංකාවේ ආණ්ඩුවක් ගත්ත දෙවන තුන්වෙනි විතර අඩුම ප්‍රමාණය. ඉතින් මේ 1.6 සීමාව ඉඳලා මේ අවුරුද්දේ අපි 2024 දක්වා මේක වර්ධනය කරන්න වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ. ඒ වගේම 2021 ඉඳලා 6%ක විතර වර්ධන වේගයක් ඉදිරි අවුරුදු 5 ඇතුළත ගමන් කළොත් පමණයි රටක් විදිහට අපිට දියුණු වෙන්න පුළුවන් වාතාවරණයක් සකස් වෙයි. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා අපනයන වලින් ඩොලර් බිලියන 12.5% විතර ප්‍රමාණයක් අපනයන වලින් ලබා ගන්නත්. ඒ වගේම 2020 ඉඳලා ඒ වගේම ඩොලර් මිලියන 600-700 අතර ප්‍රමාණයක් තමයි පෞගිය අවුරුද්දෙත් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ අපිට ආයෝජන ඉදිරි ලැබුණේ. නමුත් එයා ඩොලර් බිලියන 2 දක්වා වැඩි කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළා තියෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ පිළිබඳව සජිත් රනිල් අතර තිබූ අරගලය තුන්කොන් අරගලයක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය හඳුනා යාමට තපන්. මම හැමදාම කියන වගේ පක්ෂයේ තිබිච්ච දෙකොන් අර්බුදය දැන් තුන්කොන් අර්බුදයක් වෙලා තිබෙනවා. තිබුණේ සජිත් සහ රනිල් ගැටුම. දැන් සජිත් රනිල් කරු ගැටුම බවට පත් වෙලා තිබෙනවා. මම හිතනවා මේ වෙලාව වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තවත් උත්සන්න වුණා රංජන් රාමනායකගේ හඬ හුටපටයත් එක්ක. මොකද ඒ හඬපට පිටුපස ඉන්න අදිශ්‍යමාන බලවේගය තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය. ඒ නිසා රටේ ජනතාවත් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ තියෙන මේ අර්බුදය දිහා බලන්නේ කවදාවත් නැගිටින්න බැරි විදියට එක්සත් ජාතික පක්ෂයේ නායමට ලක් වෙලා තියෙනවා කියන කාරණේත් එක්ක රටේ තියෙන ප්‍රධාන දේශපාලන විපක්ෂයේ හැටියට එක්සත් ජාතික පක්ෂයේ එවැනි අර්බුදයකට මුහුණ පෑම එක්සත් ජාතික පක්ෂයේ විහිං අර්බුදය ඇති කරගෙන තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒක නොවිසඳන අරගලයක්. ඉස්කෝලේක ඉන්නවා විදුහල්පතිවරයෙක් සහ ගුරු මණ්ඩලයක්. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා විදුහල්පති මණ්ඩලයක් සහ ගුරුවරයෙක්. ඉතින් එවැනි තත්ත්වයකට පත් වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර මංගල්‍ය වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ආධාර සැපීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා. වාර්ෂිකව පවත්වනු ලබන කොළඹ නවම් මහා පෙරහැර මෙවරත් පෙබරවාරි 7-8 කියන දෙදින තුල එකම ආකාරයෙන් වීදි සංචාරය කිරීම සඳහා මේ වෙනකොට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. පසුගිය දිනක ගරු අග්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් හරලේගහ මන්ත්‍රියේදී රාජ්‍ය ආයතනත් පෞද්ගලික ආයතනත් අපේ විහාරස්ථානට සම්බන්ධ දායක කාරක ආදීනුත් ඒක රාශි කරලා පෙරහැරේ කටයුතු සම්බන්ධයෙන් රැස්වීමක් තිබුණා. ඒ අනුව අද දින විහාරස්ථානයේදී පෙරහැර වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට පෞද්ගලික ආයතනවලට මූල්‍යමය ආධාර දෙන්නටත් ඒ වගේම ද්‍රව්‍යමය ආධාරත් ඒ වගේම සේවා සැපයීමත් පිළිබඳව රැස්වීමක් පවත්වන්නට යෙදුණා. මේ මස 30 වෙනිදා සතිපිරි පින්කම ආරම්භ කරනවා. එදිනම සවස 7 සිට මල් පෙරහැර ආරම්භ වෙනවා. මහ පෙරහැර පැවැත්වෙන පෙබරවාරි 7 වෙනිදා 8 වෙනිදා වෙනුවෙන් ඊට පෙර සූදානම මල් පෙරහැර තුල අපි දකින්න ලැබෙන්නේ. ඒ වගේම මෙවරත් රාජ්‍ය මාධ්‍ය ආයතන වගේම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය පහුගිය අවුරුද්දවල පෙරහැර විකාශය කටයුතු කළා වගේම සියත ආයතනයේ මේ කටයුතු සඳහා මේ වෙනකොටත් පෙළගහලා ඉන්න බව අපි හින්දීමේ යුතුව සිහිපත් කරන්න ඕනේ. එම පුවතත් සමගින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යාහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.